හැමදාමත් සිකුරාදා නුගසවනත් එක්ක එකතු වෙන ඔබ දන්නවා අපි බොහොම රසවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් අරගෙන එනවා කියලා. ඒ Kingdom of Raigam පරිශ්‍රයේ සිට Raigam Soya අලුත් විදිහකට වෙනස් විදිහකට ඔබේ පවුලයට රසට හදලා දෙන විදිය අපි කියලා දෙනවා මේ විශේෂාංගයෙන්. ඉතින් අදත් Cook with Raigam මේ ගම්පලයි එක්ක එකතු වෙනවා අපේ ආදරණීය රයිගම්යා ගම්පලයා දෙදෙනාම බොහොම කැමැත්තෙන් ඉන්න ඔබට ඒකන කියලා දෙන්න ආයිබෝන් දෙදෙනාටම ආයිබෝන් ආයිබෝන් රයිගම්යා අද අපි මොනාද රයිගම් සෝයා පාවිච්චි කරලා හදන්නේ අද රයිගම් සෝයාත් එක්ක රයිගම් ෆ්‍රයිඩ් ඇන්ඩ් ඩෙවල් එකත් එක්ක සොයමිට් මැන්චූරියන් එකක් තමයි හදන්න යන්නේ දවස් 30ට රස 30ක් සමකල නොහැකි මෙන්න මේ සමකල නොහැකි රසය තමයි අද අපි ඔබට වෙනස්ම විදියකට හදන විදිය කියලා දෙන්නේ අපි කියමු මොනාද අවශ්‍ය කරන්න කියලා මෙතන තියෙනවා තඹගත්ත සොයා මීට් එක. ෆ්ලේවර් පැකට් එකක් තියෙනවා එකේ. ඊට පස්සේ බෙල් පෙපර්, ලූණු, බෙල් පෙපර් කොළ පාට තියෙනවා. ගෝවා තියෙනවා, කැරට්. සරස ගන්න තියෙනවා. මොනවද මේ? මන් දන්නේ කිව්වා. පාස්ලි පාස්ලි ඔයා මගෙත් ගෙනගෙන දැනගන්න එපා ඔය. මම මේ කල්පනා කරේ ඒක නෙමෙයි. දැන් මේ තඹාගේ අපි හැමදාම කියනවා තඹා සකස් කරගත්ත කියලා. ඒක අපි එක සැරයක් හරි නැවතත් මතක් කරන්න ඕනේ. මොකද සමහර කෙනෙක් मेच्चर काल मसट आसावे इंदला दैंगोन्न स्वाभाविक में शाकमे प्रोटीन वर्ट आसवेच्च कट्टियत ईगोल्लुंगे दनुवत किरीमटई मम्मी कियने मता किरीमक हटियत मे पैकेट एके लस्सनट संधान करला तीनो सकस करन आकारयके कियनो असुरणी ऐति राइगम सोया मीट इवतट गेन लुणु स्वल्पयक दमा विनाडी 3क पमन तंबा गन वतुर मिरिका हर राइगम सीसनिन पैकेट्टु ऐति रस मिश्रणी वतुर अणुकोप हतरेन एकक एक मिलीलीटर 45ක් දිය කර සොයා මීට් වලට දමා හොඳින් තෙවරනසේ කලවම් කර විනාඩි 3ක් පමණ තබන්න. ඉන්පසු ඒවා ගැඹුරු තෙලේ රන්වන් පැහැවෙන තෙක් බෙදගන්න. ඊට පස්සේ චොප් කරගත්ත සුදු ලුණු තියෙනවා. සොයා සෝස්. සීනි. ගම්බිරිස්. ගම්බිරිස්. එන්න තියෙනවා ඉසි. ඉසි ලුණු අපේ ආදරණීය තෙල් තියෙනවා. මෙතන තියෙනවා ඔයිස්ටර් සෝස්. කෝන් ෆ්ලා. කෝන් දිය කරගත්ත. से बित्तर ऐत्ती है ना अदा भी वातुरने में दान बित्तर ऐत्ता है हाँ ताऊ विशेष देख क्या अंतीन ओ राइगम सोया गैंगो मेरे किधर सॉरी राइगम गैंगो मेरे का मैंड्रीन फ्लेवर का तीर ने अदा भी मेरे का मैंचूरियन ने कटे मेरे का ताऊ मिक्स कर रखा है मैंने बाला नहीं थी एक क्या मोड़े तीन विशेष රස කීපයක්ම තියෙනවනේ තිත්ත රස ලුණු රස ඇඹුල් රස නේද ඒකේක අපි සැරටත් හරි ආසයිනේ වාරය වෙලකට මේ හැම දෙයකටම එක එක විදිහට හැදුවොත් තමයි එක එක විදිහ ආසාවල් ඉෂ්ට වෙන්නේ කියන්න බලන්න හදන විදිහ එනවා අපි ඉස්සෙල්ලා මේක බෙද ගන්න ඕනේ තෙල් එක රත් කරගෙන ඉමු ඉස්සෙල්ලා මේ සීසන් පැකට් එක තියෙනවා ඔව් මම කියන්නම් මේක කරගන්න විදිය අර අපි දැන් කටින් කිව්ව කෑල්ල කල්ලා පෙන්නන්න හදන්නේ තම්බලා සකස් කරලා තියෙන විනාඩි 3ක් ලුණු ඩින්ගක් දාලා සීසන් පැකට් එක දා ගන්නවා මම මෙතන අරන් තියෙන්නේ සොයා මීට් පැකට් එකෙන් භාගයයි එතකොට දාගත්තේ තර ෆ්ලේවර් පැකට් එකෙන් භාගයයි ඊට පස්සේ බිත්තර ඇත් තියෙනවා බිත්තරේ දා ගන්නවා හොඳට කවලම් කර ගන්නවා ඒක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සමහරු බිත්තර කන්න නැත්තම් මේක වතුරෙන් අර පැකට් එකේ කියලා තියෙන විදිහට වතුරෙම වතුරෙන් ඔව් අනා ගන්නත් පුළුවන් ඔය කෙකේන ඉන්නවනේ කීකුවිද දේවල් තියෙනවා අපි හැමදේම බලලා උන වෙනකොට යන ඒකට මම මේ රයිගම්ම හොයාගත්තා ඔව් ඒ කියන්නේ රයිගම්යා වගේ කෙනෙක් හොයාගත්තේ ගම්පලයට පාඩු වෙලා නැහැ නේද මට නැත්තම් මේ කරන්න බෑ මේ වැඩි හරියට එන් හරි මෙතේ එක සාදාගෙන තියෙන්නේ බලු දෙක රත් වෙනවා ඒ අස්සින් මම තව කාරණාවක් කිව්වට කමන්නේ නැද්ද වෙලාව තියෙනවනේ හැබැයි ඔබ මේ ගැංගෝ මේ රසය ගේනවා නම් වැඩිපුර ගේන්න වෙයි මොකද ගෙදර ගෙනාපු ගමන් පොඩි කට්ටියකින් බේරෙන්න බැරි වෙනවා මේකට තියෙන ඉල්ලුම බොහොම වැඩි ඒකට විසඳුමක් තියෙනවා ලොකු පැකට් එකකුත් තියෙනවා ලොකු පැකට් එකකුත් තියෙනවා ඉතින් මෙහෙම දෙයක් තියෙනවා දැන් කොහොමත් මේ දවස්වල අපි හැමෝම කතා වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණය ගැන මොකද මේ දවස්වල කියන්නේ මේ ඇවිල්ලා තියෙන වසංගතයෙන් බේරෙන්න තියෙන හොඳම දේ ප්‍රතිශක්තිකරණය නංවා ගන්න ප්‍රතිශක්තිකරණය නංවා ගන්න කතා වෙන විටමින් වලින් වැඩිපුරම කතා වෙන විටමින් එක තමයි විටමින් සී ඉතින් විටමින් සී ලැබෙන දෙයක් සමහරට විටමින් සී ලැබෙනවා කියලා ගිහිල්ලා ගන්න ගියාම විටමින් සී ගන්න ගියාම ඊට වැඩිය අමාරුයි. නමුත් ඔබට පුළුවන් ඉතින් පහසුවෙන් ගෙදර ඇවිල්ලා පොඩි යෝජනාවක් කරන්න. අයිස් දාලා නම් දරුවන්ට වැඩි දෙන්න යන්න එපා. මොකද මේ දවස්වල කතා වෙනවනේ ඔය අයිස් ගැන හැමතිස්සෙම ටිකක් භයානක තත්ත්වයක් තියෙනවා කියලා. ඒ හින්දා
සාමාන්‍ය වතුරෙන් හදලා දෙන්න. දරුවෝ බොහොම ආසයෙන් බොයි. ඒ වගේම දැන් ඉගෙන ගන්නවා කෑමට කොහොමද පාවිච්චි කරන්න කියලා. රත් වෙලා. එන පටන් ගමු. දාල බලමු ඉස්සෙල්ලා යා රත් වෙලාද කියලා. රත් වෙලා. බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. බොහොම ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ඔය වගේට තමයි අපිට බැරි. අපිට ඉවසීමෙන් කරන්න පුළුවන් ආහාර රසවින්දින එක. රසවින්දින නැහැ අපි ඉවසීමෙන් රසවින්දින්නෙත් නැහැ. හරි ස්පීඩ් එකේ කනවනේ අපි. පුරුද්දක් හැටියට. දැන් ඒ අතර දැන් ගැංගෝ එක ගැන අපි කතා කරානේ. මේක කියන්න මොන දෙයක් තියෙනවා රස තුනක් තියෙනවා. නාරං, චමනාරං සහ දොඩම් කියන රස තුනෙන් ඔබට ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම අද ගම්පලයට අමතක වුණා දෙයක්. අපේ ඉසි නිෂ්පාදනය පෙන්න නම්තුකුණා නේද? ඔව් ඔව්. මෙන්න මේ ඉසි නිෂ්පාදනය ගැනත් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශ්වාසවන්තව නිකන් එහෙම මෙන් ගෙනල්ලා නිකන් ගත්තම් පොඩි මඩ පාට තියෙන ලුණු දැක්කම දඩුවෙකුට දෙන්න බය හිතන මේකේ මොනා තියෙනවද දන්නේ නැහැ නේ කියලා. විශ්වාසය තමයි වැදගත්. ඒ විශ්වාසී ඒ වගේම අපි පෙන්නලා තියෙන වීදුරුවට දිය කළා පෙන්නලා තියෙන වතුරේ වර්ණයවත් වෙනසක් වෙන්නේ නැති ඒ තරම් සුපිරිසිදු හරිගස්සපු ඉසි තියෙනවා අපිට අපේ පාවිච්චියට. දැන් බය නැතුව අපිට ලුණු ටිකක් කන්න පුළුවන් මඩ නැතුව. දැන් නම් හොඳ සුවඳක් එනවා නේද? ස්වභාවික ප්‍රෝටීන් හොඳම කෑම. ඒ නිසා බය නැතුව එකතු කරගන්න තමන්ගේ කෑම වේලට. දැන් ඉතින් මස් මාංශ වෙන එකත් ලේසිනේ. දැන් මාළු කන්න සමහරු බයයි. ඒ මොන දේ වුණත් किसी बयाक ने तो कान मौका दे मेरे को साहत के दे रहते हैं ना ISO नमदासिक NISO विशिष्ट दाहा नहीं ओको में सकरांग कर लाये नहीं सब बाय ने तो कान पुलवां क्या मत एक इन विविध रसों वाले हादल बलन नेता को तो ओबगे ISO लांच इन्हें पेड़ දවස්තියට රස 30ක් රයිගම් සෝයා සමගල නොහැකි රසය එක්ක මෙන්න මේ ෆ්‍රයිඩ් ඇන්ඩ් ඩෙවල් සෝයා නිෂ්පාදනය උදාගින් තමයි අද අපි ඔබට මේ මැන්චුරියන් එක හදන්නේ කොහොමද කියලා කියලා දෙන්නේ. දැන් අපේ සෝයා එක බැදිලා ඇද්ද? බැදිලා ඇති. රයිගම් ඇති. මම මේ වැඩි යනකොට බලාගෙන හිටියා රයිගමේ ඔයා මේ හැඳ වදින්න දෙන්නේ. අනිවාර්යයි. මොකද එහෙම හේතුව මොකද? හේතුව මේ පෑන් එක ඇවිල්ලා නාන් ස්ටික්. ඔව්. එතකොට නාන් ස්ටික් එක යට හීරෙනවා. හීරුණාට පස්සේ ආයිත් වැඩ කරන්න බැරි වෙනවා. ආ හා. සාමාන්‍යයෙන් එතකොට පෙරලා ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයි. දැන් ඔබ මේ තෙල් ටික ඉවත් කරලා තමයි වැඩේ පටන් ගන්න නේද? අනිවාර්යයි. ඒකත් හරි. පටන් ගමු. ගණන් කරලා තිනවා. තෙල් ස්වල්පයක් එකතු කරගන්න. ස්වල්පයක් දැම්මා. ඊට පස්සේ ලිපරත් වෙලා තියෙන්නේ. ඔව්. සුදු ලුණු. සුදු ලුණු. අර කිව්ව වගේ රන් වම් පාටයි සමනලෑ වෙනකම් බදලා ඉන්න ඕනේ. එච්චර ඕනේ නැහැ. එච්චර ඕනේ නැද්ද? මාත් එක්ක බෑ වයි දවසින් දවස වෙනස් කරනවා මේවා. එක එක රසමිනේ තියෙන්නේ. රයිගමයා බය වෙලා ඉන්නේ. ඕ ඕ. මාසේ ඉගෙන ගන්න වට වැඩි. බෙල් පෙපර් දැම්මා. බෙල් පෙපර් කොළ පාට සහ රතු පාට. රතු පාට. ඊට පස්සේ කැරට්. ගයි. මම අහන්නේ මොකද ගෝව ටික දැම්ම දැම්මේ නැති කියලා. පොඩ්ඩක් ටොස් කරලා දැනුවත් කළා. පුළුවන් තරම් අඩු වෙලාවක් තමයි මේ වගේ දේවල් ලිපේ තියාගන්න ඕන කියන එක. ඒ හිඳ මම අහන්නේ ආද. අනිවාර්යයි. ඔයා දන්නවා දැන් මගෙත් එක්ක ඉඳලාම. ඔව්. ඒක එකතු කරපු එකෙන් අලංකාරයක් එනවා. එහටත් විවිධ පාටවල් ටිකක් එනවා නේ. ඒකේ ලොකුම වාසිය තියෙන්නේ අම්මලාට. මොකද ගොඩක් වෙලාවට පුංචි දරුවෝ කැම කන්න කැමති නැත්නම් ඒක එක පාට පේනකොට කන්න කැමති වෙනවා. කැමති වෙනවා. ඒ වගේම රසක් තියෙන්න ඕනේ. සමහර තාත්තලත් කැමති නේ කෑම කන්න. එතකොට අම්මා විවිධ විදියට හදලා දීලා තමයි ඒගොල්ලන්ටත් කවන්නේ කෑම. මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි දාගත්තා. ඔව්. ගෝවා. ගෝවා. ඒ වගේම ලුණු. දැන් බෙදෙන්න දෙනවා. ඊට පස්සේ ඔන්න එකතු කරනවා සෝයා සෝස්ද. සෝයා සෝස්. සෝයා සෝස්. තේන් පහක් විතර දාගන්න. තේන් පහක් එකතු කරනවා. ඔයිස්ටර් සෝස්. ඔයිස්ටර් සෝස් හැදි. හැදි හතරක් විතර. හතරක් විතර. හොඳයි. සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්. හරි. මේක හැදීගෙන ඉන්නේ.
තාම මොනවද එකතු කරන්නේ ඊට පස්සේ තාම අපේ ඉසි එකතු කරේ නැහැ ඒ අන්තිමට දැන් ඔන්න හතරම් පාටට බෙදගත්ත සෝයා මේක ෆ්‍රයිඩ් දැන් සෝයා බිත්තර වලින් තමයි මික්ස් කරගත්තේ දැන්නම් රයි ගම සුවඳ එනවා මට හිතෙනවා තව ඔයිස්ටර් සෝස් ටිකක් උයි සෝස් ටිකක් උයි දාගමු පාට එක දැනෙන්න ඕන එක නිකන් නේද ඊට පස්සේ ගම්බිරිස් සි රසානුව ඔව් Taman කැමති විදියට සමහර ටිකක් අඩුවෙන් කන්නේ ලුණු රසේ අනිවාර්යෙන් ඊට පස්සේ යහුත් මේක මැන්ඩරින් අර මැන්ඩරින් අපි කිව්වේ ගෙදරට ගේනවා නම් වැඩිපුර ගේන්න වෙයි මොකද මේක ගෙනාපු වෙලාවෙ ඉඳන් කෑම එකට දාන්න වෙන්නේ නැහැ පොඩි අයගේ ඉල්ලීමක් එනවා ඔක හදන්නකෝ ඔක හදන්නකෝ බොන්න හදන්නකෝ කියලා එතකොට ඒ නිසා ඒක වෙනම ගෙනල්ලා තියාගන්න වෙයි සහ විටමින් සී වල වටිනාකම ගෙදරට කොහොමත් ශක්තියක් සපයාවි මේ දවස්වල අනිවාර්යයෙන් මේ දවස්වල විශේෂයෙන් දැන්නම් අමුතු වීගෙන එනවා අපි දැන් මැන්ඩරින් එක දැම්මනේ මැන්ඩරින් එකේ සීනි තියෙනවා ඒකෙන් දැම සීනි චුට්ටක් අඩුවෙන් දාගන්න චුට්ටක් අඩුවෙන් උත් කරගන්න සාමාන්‍ය තෙහෙනි භාගයක් විතර වගේ ඔව් මම කැමෙන් එක තියෙන්න ඕන දේවල් තියෙනෝනේ පැණි රසය තිත්ත රසය නේද ඇඹුල් රසය මේ ඔක්කොම ටික එකතු වෙලා වන් තමයි කැම එක දිවේ තියෙන රස අංකුර ඔක්කොම උත්තේජනය කරන එකක් වෙන්නේ එතකොටම කොන්ෆ්ලා තෙහෙනි තුනක් විතර ඒතන තව සීනි චුට්ටක් දාගමු කියලා. දැන් සමහර අම්මලා නම් මෙහෙම ඩිංගක් දාලා ගාලා බලලා තමයි බලන්නේ. ඔයා දැන් ඇහැට අහුවෙන ඔයාට ඒ තරම් දැන් පළපුරුද්ද නේද? අනිවාර්යයෙන්. නියමයි. අද අපි සකස් කරේ සෝයා මැන්චුරියන් එකක්. ඉතින් මේ සෝයා එකේ රස ඔබත් බලලා අපිට කියන අමතක කරන්න එපා. ඒත් එක්කම අපිට කතා කරන්න තොරතුරු දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට 070 70 61 389 070 70 61 389 කියන දුරකථන අංකයට මේක පොඩි මේ ක්‍රිස්පි ගතියකුත් දැනෙනවා ඒ අපි අර බිත්තරයක් දාගත්තා බිත්තර දාගත්ත එකේ තමයි ක්‍රිස්පි ගතිය වතුර දැම්මත් එනවා ක්‍රිස්පි ගතිය බිත්තර දැම්මම ක්‍රිස්පි ගතිය වැඩි වෙනම රසයක් ඉතාලම රසවත් කෑම වේලක් අර කිව්ව වගේ gedara ඇත් එක්ක මේ වැඩි එහෙම හියන්න හොඳ නැති කාලේ පරිස්සම් වෙලා ඉන්න කාලේ gedara රසය වැඩි කරගන්න gedara යගේ ආදරය වැඩි කරගන්න අනිවාර්යෙන් හදන්න ඕන කෑම එකක් මෙන්චුරියන් හදලා බලන්න අනිවාර්යෙන් ඔබට ISO ලැබෙයි එහෙමනම් ඉතින් අද අපි සෝයා මෙන්චුරියන් එකක් හදන විදිය ඔබට කියලා දුන්නා අද දවසේදී අපි මේ විශේෂ අංගයෙන් සමුගන්නයි හදන්නේ. ඉතින් අද අපිත් එක්ක එකතු වෙච්ච අපේ ආදරණීය රයිගමයට ගම්පලයට දෙදෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අයබන් දෙදෙනාට.